परम पूजनीय अतिवंदनीय नेपाले सुमन स्वामी इंद्रयान वहांसे वर प्रमुखतर गरुकटयुतु महासंघरत्ने अवसराय धर्म श्रवणाभिलाषी गुणगरुक वासनावंत सुपिंवतुनि अपे नेपाले सुमन स्वामी इंद्रयान वहांसेगे आराधनावे युक्तव वेसांपुर पसलोसक पोहे दिन धर्मदेशनाव सिदुकिरीमटाई बलापुरुत्तु अन्नी एनिसा पिंगतुनी वरसेक वेदगात्म दिने हेटियताई बौद्धेन हेटियत वेसांपुर पसलोसक पोहे दिने अनुस्मरणे करनु लबान्नी ए अनु प्रधान वशेम अदवान दवसक सिदुनु अपरमित सासनिक मेहवर वचनें केला निमकरान्नट पुलुवांकमक् नै एनिसाम तमाय पलमुकटम बुद्ध धम्म संघ केन तुरुनुवांट विशेषेम नमस्कार करांते इदुनि वासनावांत पिंगतुनि सिद्धार्थ कुमार उपात्या लुंबिनी साल वनोद्यानेदी अदवन दवसक सिधुवेनकोट अदवन दवसकम सियलु केलेसुन नसा मार पराजय करमीं दंबदिव बुद्धगया बोधि मंडपे सम्मा संबुद्धत्वेत पत्तु भव सत्याय अदवन दवसक सियलु धर्मतावयं अनित्य कोट पवतिन भव पसाक करमीं लोतुरु बुद्धरजानन वहांसे परिनिर्वाणेट पत्तु भव सत्याय बौद्धेन हेटियट इमहत गौरवें युक्तव बुद्धरजानन वहांसेगे जीविते वेदगत सिद्धीन त्रित्वयक पदनं करगिन लोकवासी बौद्ध जनताव मे त्रैमांगल्य अनुस्मरणीय करनु लबनवा एनिसा पिंगतुनि मेवनि वेदगत दवसक ओब आमिष पूजा प्रतिपत्ति पूजावन वल निरत वन गमन उन्वहांसे कल कैपकिरीम मोहताक मिनेहि कल युतुई सहारा सांक कल्प लक्ष्याक उन्वहांसे पिरुंदं पिरुवे मे महाभद्र कल्पे सिव्वेनि बुद्धरजानन वहांसे हेटियट बुद्धत्वे लबा गन्नटै उन्वहांसे संसारेदी दान पारमिता उपपारमिता परमत्त पारमिता वशेन दस पारमी धर्म्यं संपूर्ण करला सियलु केलेसुन नसन्नट समत्तुना उन्वहांसे पेर भवेदी तम दरुव दान दुन्ना तमन वहांसेगे राज्य दान दुन्ना तमन वहांसेगे शरीर अवयव दान दुन्ना तम जीवितेम दान दुन्ना मेवाये अग्रतम पालय तमाय गौतम नमी बुद्धत्वेट लबा गन्नट पुलुवंकम लबुने इनिसा पिंगतुनि सिद्धार्थ कुमार उपत्तिया समगम मे लोके हद्दिनिक उपत्ति लभु भव शासनिक इतिहासे तुल संधान विनो सिद्धार्थ कुमारया इपदुनु पुण्यवंत नेगतिम मे लोके उपत्ति लभन्नट यदुनु किनिक तमाय यशोधराव ईलंग केनातमाये कांतक अश्वयाद उपात्य लभुवे सिद्धार्थ कुमार्या समगमाय ईलंग केनातमाये चान्न अमात्यतुमन
එවගේම බුදුහාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායකයාණන් වහන්සේ වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේත් උප්පත්තිය ලබන්නට ඉදුනේ සිද්ධාර්ථ කුමාරයා සමගමයි. එවගේම කාලුදායි අමාත්‍යවරයා හත්වෙනි උපත තමයි සතර මහා නිදාන පහළ වුණේ මේ ලෝකේ සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සමගමයි. සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ලෝකේ දුර්ලභ උප්පත්තිය. ඉතාම කලාතුරකින් අහන්ට ලැබෙන, කලාතුරකින් දකින්ට ලැබෙන, සිතන්ට පුළුවන් ඉතාම දුර්ලභ උප්පත්තියක් හැටියටයි සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ කුමාර උප්පත්තිය සමගම ලොවට හත් දෙනෙක් පහළ වූ බව තමයි ඔය ඉහත සඳහන් කළ නාමයන්ගෙන් සඳහන් වෙන්නේ. ඒ හත්වෙනි පහළ වීම තමයි සතර මහා නිදාන. මොනවද මේ සතර මහා නිදාන? පළවෙනි නිදානය තමයි සංක නිදානය. දෙවෙනි එක තමයි ඵල නිදානය. තුන්වෙනි එක තමයි උත්පල නිදානය. හතරවෙනි එක තමයි පුණ්ඩරීක නිදානය. පිංගතුනි මේ නිදානයන්ගේ ස්වභාවය තමයි එයින් එකක් ප්‍රයෝජනීයට ලබා ගත්තත් ඒ නැවතත් ශේෂ නොවී පවතිනවා කියන කාරණේ. එක නිදානයක් ප්‍රයෝජනයේ සඳහා අවශ්‍යතාවයන් සඳහා ලබා ගත්තත් එය තිබුණු විදිහටම නැවත සම්පූර්ණ වෙනවා. ශේය නොවන වටිනා නිදාන හතරක් ඇටියටයි මේ සතර මහා නිදාන හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා පිංගතුනි සිද්ධාර්ථ කුමාරයා ලෝකේට අදවන් දවසක පහළ වෙනකොට එදා බමුණු උගත් වියත් බමුණන් 108 දෙනෙක් විසින් කුමාරයාට නමක් තබනවා සිද්ධාර්ථ කියලා. ලොවට යහපතක් සලස්වන ඒ අර්ථයෙන් තමයි මේ නම් තබන්නට යෙදුනේ. සැබවින්ම උන්වහන්සේ ලොවට අර්ථවත් වුණා, ලොවට යහපතක් සැලසුවා. මේ ලෝකයේ උපදින සෑම සත්වයෙක්ම උපත සමග ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ වෙනස් කළ නොහැකි ධර්මතාවයන් වලට පත් වෙනවා. මේ ලෝකයේ කිසිම සමතෙකුට මේ ධර්මතාවයන් ඉක්මවා යන්නට පුළුවන්කමක් නැහැ. ඒ සඳහා తాවකාලික විකල්ප තිබුණත් ස්ථීර විකල්පයක් නැහැ පිංගතුනි. ලෙඩ වෙනකොට බෙහෙත් ටිකක් අරගෙන తాවකාලිකව ලෙඩේ සුවපත් කර ගන්නට පුළුවන්කම ලැබුණා. නානාවිධ රෝගයන්ගෙන් ගැලවීමක් උපන් සත්වයාට සංසාරය තුල නැහැ කියලයි දේශනා කරන්නට යෙදුනේ. එනිසා පිංගතුනි මේ අධික කාමභෝගී ජීවිතයක් ගත කළ සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකයේ උපදින සත්වයා වියපත් වෙන එක, ජරාවට පත් වෙන එක, ලෙඩ වෙන එක, මරණයට පත් වෙන කියන මෙන්න මේ ධර්මතාවයන් සඳහා ස්ථීර විකල්පයක් පිළියමක් හොයන්නට යෙදුනා. ඒ වෙනුවෙන් උන්වහන්සේ කල්ප ගානක් වෙහෙසුණා, මහන්සි වුණා. එහි උච්චතම අවස්ථාව තමයි අදවන් දවසක සියලු ක්ලේශ ධර්මයන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ පිංගතුනේ. උන්වහන්සේගේ ගුණ කදම්බේ මහ මොහොතට සමානයි. නමාමි බුද්ධං ගුණසාගරන්තං. එවැනි ගුණ කදම්බයකින් යුක්ත උන්වහන්සේ තුල
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වශයෙන් සතර බ්‍රහ්ම විහාරයන් ප්‍රගුණ කරන්නට යෙදුණා. එනිසා පිංගතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් පදවිය සමග ලෝට කියලා දුන්නා. නැවතත් මේ ලෝකයේ උපත නොලබන්නට උපත නොලබන්නට ක්‍රමවේදයක් කියලා දුන්නා. ඒ ක්‍රමවේදේ තමයි පස්වග මහණුන් අරමුණු කරගෙන දේශනා කළේ. භාවේ තබ්බන්ති භාවිතන්ති. ඒ මග තමයි භාවිතා කළ යුතු වන්නේ. සෝවාන් ආදී මගඵල ලැබූ උත්තමයන් වහන්සේ නමකට මේ සංසාර දිවි ගමන තුල නතේ භවං අට මං ආදියන්ති අටවෙනි භවයක් නෑ කියලායි දේශනා කළේ. සකදාගාමි තත්වයට පත්තුණු කෙනෙකුට මේ සංසාර ජීවිතයේ නැවතත් භව දෙකක පමණක් උප්පත්තිය ලබන බව සඳහන් කළා. අනාගාමි අරිහත් කියන මගඵලලාභීන් සංසාරේ පුරාවටම නැවත නැවතත් උපත නවතා දමන උත්තමයන් වහන්සේලා. සියලු කෙලෙසුන් නැසා රහත් ඵලයට පත්තුණු මේ 31 තලයක් තුල දිව්‍ය ලෝක 6ක් තියෙනවා, මනුස්ස ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. මේ 31 තලයක් තුල කිසිම භවයක උප්පත්තිය ලබන්නේ නැහැ. උපත නොලැබීම තුලම ඒ සත්වයාට සංසාරේ නැවත ලෙඩ වෙනවා කියලා, සංසාරේ නැවත ජරා වෙනවා කියලා, මරණයට පත් වෙනවා කියලා අඩණ්ඩ වැළපෙන්න හේතුවක් නැහැ. එනිසා තමයි පින්වතුනි බුදු උපත සැපයක් හැටියට දේශනා කරන්නට යෙදුනේ. එනිසා අධික කාමභෝගී ජීවිතයක් ගත කළ උන්වහන්සේ සතර පෙරනිමිති දැකීමෙන් පළවෙනි පෙරනිමිත්ත බක්කුර 15ක පොහේ දවසේ උන්වහන්සේ දකිනවා. ඒ දැකීමෙන් ජීවිතයේ පිළිබඳව කලකිරීමටපත් වෙනවා. කලකිරීමටපත් උනේ සිද්ධාර්ථ කුමාරයා. යසෝදරා දේවිය අතිනත ගැනීමෙන් අනතුරුව රාහුල කුමාර උප්පත්තිය සිදු වූ දවසේමයි සිද්ධාර්ථ කුමාරයා එදා විවාහ සම්ප්‍රාප්තියට පත් වුනේ දඹදිව් තලයේ සිටි ලස්සනම ලලනාව යසෝදරාව. ඇයව විවාහපත් කරගත්තා. අවුරුදු 16 දී විවාහ ජීවිතය ආරම්භ කළා. අවුරුදු 29 දී කිහි ජීවිතය පිළිබඳව කලකිරිලා කුමාරෝපත්තියේ දවසේම අභිනිෂ්ක්‍රමණය සිද්ධ කළා. අවුරුදු 35 සම්පූර්ණ වෙනකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ අවුරුදු 29 ගිහි ගෙයින් නික්මිලා පුරා අවුරුදු 6ක් පිංගතුණි අත්ත කිලමතානු යෝගේ අනුගමනය කළා. වසර 6ක් ශරීරයට ආහාර ලබා නොදී දුක් දීලා වේදනාව ලබා දීලා බුද්ධත්වයේ සපත කරගන්නට උත්සාහ කළා. ඒ දසාර්ථක වූ තැන උන්වහන්සේ කාමසුකල්ලිකාන යෝගේ ශරීරයට අප්‍රමාණ සැප සම්පත් ලබා දීලා ඒ උත්තරීතර තත්වයට පත් වෙන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අර වීණාවක් නාදනයක නාද කරනකොට ඒ වීණාවේ තදින් තද කරලා තිබුණොත් අමිහිරි හඬක් ඇහෙනවා. ඒ වගේම බුරුල් කරලා තිබුණොත් ඒත් මිහිරි හඬක් නාදයක් ඇහෙන්නේ නැහැ. වීණාවේ තත් මධ්‍යම ප්‍රමාණයෙන් පැවතුනොත් මිහිරි හඬක් ඇහෙනවා. ඔන්නෝයි විදිහටයි පිංගතුනි මේ බෝධිසත්වයෝ ගෞතම බුදුහාමුදුරුවෝ නමින් අදවන් දවසක බුද්ධත්වයට පත් වුනේ.
බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු පුරා අවුරුදු 80ක් උන්වහන්සේ මේ ලෝකයේ වැඩ හිටියා. බුද්ධත්වයෙන් අනතුරු වසර 45ක් ලෝක සත්වයා පිළිබඳව පතල කරුණාවෙන් උන්වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දායාද කරන්නට යුතුය. එසේ දායාද කළ ශ්‍රී සද්ධර්මය ස්වාසූ දහස ධර්මස්කන්ධයක් ලෙස අද ත්‍රිපිටකයක් හැටියට සූත්‍ර විනය අභිධර්ම හැටියට ගන්තාරූඪ කර තිබෙනවා. එනිසා පිංගතුනි මෙන්න මේ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේගේ උපත මොනතරම් සැපයක්ද? බුදුරජාණන් වහන්සේගේ උපත පිළිබඳව උන්වහන්සේගේම දේශනාවක් වන කුද්දක නිකායේ ධම්මපද පාළියේ එන බුද්ධ වග්ගයට අයිති මාතුකා කරන්නට යෙදුණු මේ ගාථාවෙන් පැහැදිලි වෙනවා. සුකෝ බුද්ධානං උප්පාදෝ සුකා සද්ධම්ම දේශනා සුකා සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුකෝ. බුදුරජාණන් වහන්සේගේ උපත සැපය අද ලෝක වාසී බෞද්ධ ජනතාව සැනසෙන්නේ නිසා පිංතුනි සතර සතිපට්ඨාන භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නට මේ සිත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගන්නට මේ ධර්මයේ මොනතරම් පිටිවහලක් වුණාද? උන්වහන්සේ මේ සංසාරයේ මේ කල්පේ බුද්ධත්වයේ නොලබන්ට යෙදුනනම් පින්පව් කුසල් අකුසල් පිළිබඳව අනවබෝධයක් ඇති අසද්ධාවන්තව අසද්ධාව බලවත් වූ සීලේ පිරිහුණු සමාජයක් අද සමාජයේ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. බෙවුන් වහන්සේගේ පහළ වීම නිසා මේ ලෝක තලයේ ශ්‍රද්ධාවන්තයෝ අදට ජීවත් වෙනවා. උන්වහන්සේ පහළ වූ නිසා අදට මේ ලෝකයේ සිල්වන්තයෝ වැඩ ඉන්නවා. එනිසා බුදුහාමුදුරුවන්ගේ උපත සැපයක් සුකා සද්ධම්ම දේශනා උන්වහන්සේගේ ශ්‍රීමුව කමලෙන් දේශනා කළ ධර්මයේ ලොවට සැනසෙන්නටමයි. සතර සතිපට්ඨානිය චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිලක්ෂණ ධර්මයේ මේ ගැඹුරු ධර්මයන් ලෝක සත්වයාගේ යහපත පිණිසමයි සුකා සද්ධම්ම දේශනා ඒ ධර්මයේ යහපත පිණිසමයි සුකා සංගස්ස සාමග්ගී මේ ශාසනයේ සංඝයා වහන්සේලාගේ සමගිය සැපය උන්වහන්සේලා සමගිව ඉන්නතුරු විනය ආරක්ෂා කරනතුරු මේ ශාසනයේ පැවැත්මක් තියෙනවා. විනයෝ නාම ශාසනස්සායු මේ ශාසනයේ පැවැත්ම තියෙන්නේ විනය ආරක්ෂා කරනතුරු. විනය ආරක්ෂා කරනවා නම් සංඝයාගේ සමගියත් තහවුරු වෙනවා. එනිසා පිංගතුනි සංඝ සාමග්‍රිය ලොවට යහපතක්. සමග්ගානං තපෝසුකෝ ඊළඟට දේශනා කරනවා සමග්ගානං තපෝසුකෝ ඒ සමගිය සම්පන්න භාවය සංඝයා වහන්සේගේ බණ භාවනා ලෝවැති සත්වයන්ගේ යහපත පිණිසමයි සැපය පිණිසමයි ඒ සමගි සම්පන්න වූ භික්ෂූන්ගේ බණ භාවනාව ලෝක සත්‍යාගේ යහපතමයි කියලා ඒ බුද්ධ වග්ගයේ සඳහන් වන ධම්මපද ගාථාවෙන් පැහැදිලි කරනවා. එසා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අදවන් දවසට අපි සොයා බලනකොට උන්වහන්සේ වදාළේ මේ විශ්වයේ පැවැත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන්ට යටත් බවයි.
භෞතික වශයෙන් ගත්තත් මේ ලෝකයේ පවතින ශක්ති සම්පන්න දේ යම් දවසක විනාශයට පත් වෙනවා. ඒවා අනිත්‍ය කොට පවතිනවා. ස්ථීර කිසිවක් මේ ලෝකයේ නැහැ. තමන්ගේ කියන හැඟීමෙන් ආරක්ෂා කරන මේ පංචස්කන්ධයවත් තමන්ට අයිතියක් නැහැ. තමන්ට අයිතියක් තිබුණා නම් ඒ අයිතිය තහවුරු කරගෙන කවම කවදාකවත් ලෙඩ නොවන විදිහට වග බලා ගන්නට පුළුවන්. කවම කවදාකවත් වයසට යන්න නැතුව පවත්වා ගන්නට පුළුවන්. ජීවිතයේ කෙලවර මරණයට පත් නොවන විදිහට වග බලා ගන්නට පුළුවන්. හැබැයි පින්නතුනි මේ ලෝකේ මේ ඇතමස් නහර එසේම ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ පංචස්කන්ධයන්ගෙන් සමලංකృత වූ මෙන්න මේ පංචස්කන්ධය අනිත්‍ය කොට පවතිනවා. වෙනස් වීම කරුණු කොටගෙන නැති වී යනවා. එනිසාම අනිත්‍යයි. මේ අනිත්‍ය නිසාම බොහෝ දුන් සත්වයා දුකටපත් වෙනවා. සංසාරය තුළ දුකටපත් වීමම නැවත නැවත සංසාරයට එකතු වන්නට හේතුවක් බවට පත් වෙනවා. ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් මේ ලෝකයේ නොමැති නිසා අනාත්මයි කියලා දේශනා කරන්නට යෙදුණා. ධර්මී අරටුව හා සමානයි චතුරාර්ය සත්‍ය. උන්වහන්සේ අදවන් දවසක අවබෝධ කරගත්ත මේ ධර්මයේ තමයි අපිට අනුගමනය කළ යුතුවන්නේ. ඒ ධර්මයේ පරිඤ්ඤය යන්ති දුක්ඛ සත්‍ය බුදුහාමුදුරුවෝ දාලා කුමක්ද රෝගය කියලා හඳුනා ගන්නට ඕනේ. ඒ රෝගීට ප්‍රතිකර්ම කිරීමට පෙර ඒ රෝගය කුමක්ද කියලා හඳුනා ගන්නට ඕනේ. දුක යනු කුමක්ද? ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං. අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිතේන පංචඋපාදා ලක්ඛන්දා දුක්ඛා. මහණෙනි මේ ලෝකේ දුක නම් උපතම දුකයි. දරුවෙක් මව් කුස තුල අප්‍රමාණ දුක් විඳිනවා. ඉපදුණු නිසාම සත්වයා සසර ගමන් කරනවා. ජීවිතයක් ලබා ගැනීමෙන් අනතුරු ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම, හිතන පතන දේවල් නොලැබීම, ඒ වගේම අප්‍රිය අය සමග එකතු වීම, ප්‍රිය අය වෙන්වීම, මේවා සාංසාරික වශයෙන් පොහුදුන් සත්වයා සසර දික් කරනු ලබන දුක්ඛිත තත්වයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවැනි සත්‍යය දුක්ඛ සමුදාරය සත්‍යය. මේ දුක ඇති වෙන්න හේතුව ලෙඩක් ඇති වුණු බව තහවුරු කරගත්, ඒ ලෙඩේ කුමක්ද කියන බව තහවුරු කරගන්නට ඕනේ. ඇති වූ රෝගය කුමක්ද කියලා තහවුරු කරගන්නට ඕනේ. ප්‍රතිකර්ම ලබා දෙන්නට. එනම් දුකට හේතුව තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ ත්‍රිවිධ තණ්හාව තමයි සංසාරේ සත්වයා ඇඳ බැඳ තබන බැමි හැටියට සලකනු ලබන්නේ. සච්චිකාතබ්බ සාක්ෂාත් කරගත යුතුයි. දුක ඇතිවෙන්න හේතුව දැන් රෝගයක් ඇති වුණා. ඒ ඇති වුණු රෝගය කුමක්ද කියලා තහවුරු කරගත්තා. ඇතිවෙන්න හේතු හොයාගත්තා. දැන් ප්‍රතිකර්ම ලබා දිය යුතුයි. එහෙනම් රෝගය උපුටා දමන්නට ප්‍රතිකර්ම ලබා දිය යුතුයි. ඖෂධ ලබා දිය යුතුයි. එහෙනම් දුක දුරු කරන්නට, දුක නැති කරන්නට තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ශයකල යුතුයි. තණ්හාව ශයකල කරන තැන
නිවනයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හතරවෙනි සත්‍ය තමයි දුක් නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. ලෙඩක් ඇති වුණා, ඇති වූ ලෙඩේ තහවුරු කරගත්තා. තහවුරු කරගත් ලෙඩට රෝගයට ප්‍රතිකර්ම ලබා දුන්නා. දැන් සුවපත් වුණා. දැන් තෘෂ්ණාව දුරු කරපු තැන දුක දුරු වුණා. එනමුත් පොහොදුන් කෙනා පංච නීවරණයන් නිසා නැවත නැවතත් දුකටපත් වෙන්නට පුළුවන්. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා පංච නීවරණයන් එවත් මේ අඳුරු වලාකුළු වලින් සත්‍යා නැවතත් දුකට ඇද දමන්නට පුළුවන්. ඒ නිසා නැවතත් රෝගයක් ඇතිවන්නට දුකක් ඇතිවන්නට අනුගමනය කළ යුතු මාර්ග අටක් අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි නිවරදි දුස්තියේ සිට සම්මා සමාධිය දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත භාවේ තබ්බන්ති භාවිතන්ති නිවැරදිව භාවිතා කළ යුතුයි. එහිදී පිංගතුනි මේ මාර්ගයේ ප්‍රතිඵලය තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මගඵල කෙලවර අමා මහ නිවන් සම්පත්තිය. එනම් සාරා සංක කල්ප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පෙරුන්දම් පිරුවේ, බෝධිසත්වයෝ පෙරුන්දම් පිරුවේ ඒ උත්තරීතරම පදවිය දරන්නට. ඒ ලබාගත් ඥාන ශක්තිය තමයි ලෝවැසි සත්වයන් කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රියෙන් යුක්තව දේශනා කරන්නට ඉඩ. මේ ධර්මයේ පිංගතුනි ඉතාම ඉක්මනින් භාරතය එවත් දඹදිව ආක්‍රමණය කළා. ඒ දින ගැඹුරු හරේ යථාර්ථය නුවණැත්තා පිළිගත්තා, වටහා ගත්තා. දුර්ගුණ ඇති ප්‍රඥාවෙන් තොර පුද්ගලයා මේ ධර්මයේ විවේචනය කළා, ගැරහීමට ලක් කළා, අපහාසයට නින්දාවට පත් කළා, ධර්මයෙන් ඈත් වුණා. එනිසා බුදුහාමුදුරුව වදාළේ මහණෙනි මේ ධර්මයේ ඔබගේ සැනසීම පිණිසමයි. නම් පළමුව කළ යුතු වන්නේ තව කෙනෙක් සංසාරයේ මුදවන්නට පෙර ආතු මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ද සසරින් එතර වෙලා අන් අයද සංසාරයෙන් එතර කරගන්නට උත්සුක වෙන්නට ඕනේ. අසද්ධා වන්තයා තුල ශ්‍රද්ධාව ගොඩනැගිය යුතුයි. ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාව තහවුරු කළ යුතුයි. ඒ අනුව තමයි මේ ධර්මයේ අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මේ ධර්මයේ තුල බුදුහාමුදුරුව වදාළේ සීලය අනිවාර්ය දෙයක්. සීලය නිවනට උපකාර වෙනවා. සිල්වන්තයාට දුසිල්වන්තයා නිරන්තරයෙන්ම පීඩාවට පත් වෙලා ඉන්නේ. මානසික පීඩනයේ චිත්ත ව්‍යාකූලතාවෙන් සිල්වන්තයාට එහෙම ගැටලුවක් නැහැ. මානසික සතුටින් ජීවත් වෙන්නේ. එසා සීලය කියන සංවරය ගොඩනගාගෙන මේ දහම් මාර්ගය තුල ගමන් කරන්නට අපි මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. එනිසා තමයි පිංගතුනි බුදුහාමුදුරුව මේ කැපකිරීම සිද්ධ කළේ. අදවන් දවසක උන්වහන්සේ සියලුම කෙලෙස් ධර්මයන් නසා පරිනිර්වාණයට පත් වුණා. අග්ගෝහමස්මි ලෝකස්ස කිව්වේ මම ලෝට ශ්‍රේෂ්ඨ වෙන බව. ඒ සපත කළා. උන්වහන්සේගේ ධර්මයේ මධ්‍යම බුද්ධ දේශනාව හැටියට ලෝට දේශනා කළා. ඒ වගේම තමයි පච්චිම ධර්ම දේශනා බුදුහාමුදුරන්ගේ අවසානම දේශනා. අදවන් දවසක
පිරිනිවන් මංචකේ වැඩ හිඳිමි උන්වහන්සේ ලෝක සත්වයාට දේශනා කළා හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වයි ධම්මා සංඛාරා අපමාදීන සම්පාදීත මහණෙනි මං අවසන් වරට ඔබ අමතමි වයි ධම්මා සංඛාරා මේ ලෝකේ සියල්ලම සංස්කාර වස්තුන් හැටියට නැසෙනවා එබැවින් අපමාදීන සම්පාදීත අප්‍රමාදීව පින්කුසල් රැස් කර ජීවිතය අවබෝධ කර ගන්නට පුළුවන් නම් ධර්මයේ කියන්නේ පින්තුනේ ශ්‍රවණීය කළ යුතු දෙයක් මේ ධර්මයේ හොඳින් ශ්‍රවණීය කරන්න ඕනේ ධාරණීය කර ගන්න ධර්මයේ තුල හැසිරෙන්න ඕනේ එවිට ප්‍රඥාව ප්‍රගුණ වෙනවා ප්‍රඥාවේ හෙවත් නුව නැත්තා මේ ධර්මයේ නිසි ප්‍රතිඵල ලබා ගන්නවා ඒ ප්‍රඥාවන්තයා ධර්මයේ මූලික අරමුණ තමයි නිවන සාක්ෂාත් කර ගන්නවා එනිසා ඒ කායන අරමුණ සඵල කර ගන්නට බුද්ධ වචනේ උපකාර වෙනවා විසම් පොය දවසේ විතරක් පරිත්‍යාගයේ ප්‍රගුණ කළ යුතු කියලා නීතියක් නැහැ බුදුහාම දුරදාල ජීවත් වෙලා ඉන්න කාලය තුල කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ තමා තමා විසින් කරනු ලබන ක්‍රියාවනුව තමයි යහපත් පුද්ගලෙක්ද අයහපත් පුද්ගලෙක්ද කියලා තීරණය කරනු ලබන්නේ තමා විසින් වපුරනදී යහපත් දෙයක් යාදිසං වපතේ වීච තාදිසං හරතේ පලං වපුරන දේ තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ හොඳ දෙයක් වපුරුව කොයි කාටත් හොඳ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් නරක දෙයක් වපුරුවොත් නරක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ අපි දකින්නවනේ යහපත් දේවල් හොඳ දේවල් ලැබෙනකොට දෝත බදල බාර ගන්න අපි කැමති ඉඳලා හිටලා අයහපත් දෙයක් වුණොත් ඒ ප්‍රතික්ෂේප කරන්න තරම් අපි කටයුතු කරනවා ඒ බාර ගන්න කැමති නෑ කල හොඳ නරක තමන්ටමයි කල යහපත් දේ තහපත් දේ තමන්ටමයි ඒකයි බුදුහාමුදුරුවෝ අදාළ දැනගෙන තමන්ටත් අන්නයට තයහපත් වෙන දෙයක් නම් ඒ නොකල යුතුයි යහපත් දෙයක් නම් ඒ කල යුතුයි සා බුදුහාමුදුරුවෝ යහපත් දේ හඳුන්වන්නට යෙදුනේ දස කුසල කර්ම හැටියට අපිට කරන්න තියෙන ඉච්චරයි මේ විසම්පුර 15ක පොහේ දිනේ මෙතුවා කාලයකට ඔබගින් සිදු වුණු වැරදි අඩුපාඩුකම් අමතක කරන්න වෙච්ච දුර්ගුණයන් අමතක කරන්න වෙච්ච යහපත් දේවල් පමණක් හිතේ දරාගෙන මතක් කරන්න ආවර්ජනා කරන්න අපිට වැඩියමක් කරන්නට නෑ සිතින් කයින් වචනයෙන් කියන තුන් දොරින් කළ හැකි ක්‍රියා 10යි තියෙන්නේ ප්‍රාණඝාතී අදත්තාදානේ කාම මිත්‍යාචාරේ තුනයි වචනෙන් ආරක්ෂා කරගන්න දෙන මුසාවාදා බොරු කියන එක සම්පප්පලාප හිස් වචන පිසුනා වාචා කේලම් කියන එක පරුසාවාචා පරුස වචන කියන මේ හතර මුසාවාදා පිසුනා වාචා පරුසාවාචා සම්පප්පලාප හතරයි සියල්ලම හතයි සිතින් වෙන වැරදි තුනයි දැඩි ලෝභකම දේශය මිත්‍යා දෘෂ්ටිය මෙන්න මේ කියන වැරදි තුනයි 10ක් සිතින් කයින් වචනෙන් ආරක්ෂා කරගත යුතු ස්ථාන 10යි එයින් වැලකිලා සිටියොත් ඔහු කුසල කර්මයක් සිත් දස කුසල කර්මයෙන් පෝෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා එනිසා පින්තුනි මේ විසම්පුර 15ක පොහේ දවසේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න දිවි ගමනේ අවුරුදු 60-70ක් ජීවත් වුණා 10-15ක් ජීවත් වුණා අපි මේ මනුස්ස ලෝකේට ඇවිල්ලා දැන් දින ගණනාවක් ගත වෙලා ඔබ අවුරුදු දින වශයෙන් ගත්තොත් මේ මනුස්ස ලෝකේට ඇවිල්ලා දැන් දින 15000ක් විතර ගත වෙලා එනිසා කල්පනා කරලා බලන්න පින්නතුනි මේ ලැබුණු ජීවිතය අර්ථවත්ව ගත කරන්න පුළුවන් කුසලයට ලං වෙලා
අකුසලයෙන් තොර වෙලා දස කුසල කර්ම රැස් කරලා දස අකුසල කර්මයන්ගෙන් තොර වෙලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා කාරණයක් ඇටියට මට මේ මොහොතේ සිහිපත් කරන්න පුළුවන්. එනිසා මේ ධර්මයට අනුගත වෙලා ජීවත් වෙන අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕන මේ සංසාර දුකින් මිදෙන්නට ගිහි පැවිදි උභය පක්ෂයේ කටයුතු කළ යුතු වන්නේ ඒ දුකින් නිදහස් වෙන්නට. එතෙ මේ මනුස්ස ලෝකයේ කියන සුගත භූමියක උප්පත්තිය ලැබුවා මේ ආත්මයේ පැවැත්ම ඉතාම අස්ථීරයි තාවකාලිකයි. කොයි මොහොතක වෙනස් වෙන්න පුළුවන්ද කියලා කියන්න විදිහක් නෑ. අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතතාවය තියාගෙන තමයි අපි කවුරු ජීවත් වෙන්නේ. හිත මරණයටපත් වුණු තවත් භවයක උප්පත්තිය ලැබෙන. ඒ භවෙ අපි කියන්නේ නෑ සුගතියකම උප්පත්තිය ලැබයි කියලා. කවුරුත් කැමති දේව මානසික ආදී සැප සම්පත් ලබන්නට. එසේ දේව මානසික ආදී සැප සම්පත් ලබන්නට හැම කෙනෙකුටම පුළුවන්කමක් නැහැ. මනුස්ස උප්පත්තිය දුර්ලභයි. ඒ උපත තමයි මේ ඔබ ලබාගෙන තිබෙන්නේ. ලැබූ උපතෙන් ඔබ යම් ප්‍රතිඵලයක් ලබන්නට කටයුතු කළ යුතුයි. එසා මේ වෙසම්පුර 15 පොහොය දවසේ ඔබේ අරමුණු කාරණා සමෘද්ධිමත් භාවයට පත් කර ගන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවා, උපනිශ්‍රිය වේවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අවසානම බුද්ධ වචනය අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල දෙස් කරා. ඒ ආකාරයට අධිෂ්ඨාන ඇති කරගන්න. එනිසා සුකෝ බුද්ධානං උපාදෝ බුදුන් වහන්සේලාගේ උපත සැපයක්. ඒ නිරාමිස සැපය පිංගතුනි භුක්ති විඳින්නට නුවණක් තිබිය යුතුයි. නුවණත් අධේ වටිනාකම දැනෙනවා. නුවණින් තොර පුද්ගලයාට තවත් එක සිදුවීමක් පමණයි. සුකා සද්ධම්ම දේශන ධර්ම ශ්‍රවණේ කරන්ට ලැබීම ඉතාම දුර්ලභ දෙයක්. ඒ වාසනාව මේ වෙසම්පුර 15 පොහොය දවසේ ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා පන්සල් පිරිලා ඉතිරිලා යන්න ජනතාව එක්රොක් වෙනවා. ගමක් ගමක් පාසා දන්සල් පවත්වන ඇතැම් රාජ්‍යයන් තියෙනවා පිංගතුනි කවම කවදාක්වත් වෙසක් උත්සවයක් දකින්ට නැති. දන්සලක් දකින්ට නැති. තොරණක් ඌඩුවක් දකින්ට නැති. එනිසා ඔබ වාසනාවන්තයි. මනුස්ස ආත්මික උප්පත්තිය ලැබලා ආගමානුකූල ධර්මානුකූල ජීවිත ගත කරන්නට ඔබට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ධර්මදේශනා මම මේ මොහොතේ ඔබ වෙනුවෙන් සිද්ධ කරන්න දෙදුනේ. එනිසා අද වෙසක්පුර 15 පොහොය දවසේ ලන්ඩන් විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන සිදු කරනු ලබන ආගමික පින්කම් මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් හැදියටයි මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වය අද දින බාරගෙන කටයුතු කරනු ලබන්නේ මාලිකා බණ්ඩාර පින්වත් නෝනා මහත්මිය විසින් තමයි. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ ඒ පින්වත් මාලිකා බණ්ඩාර නෝනා මහත්මියගේ ආදරබර ස්වාමි පුරුෂයා පුරා වසර 22කට පෙර දා මෙලවින් සමුගන්නට යෙදුණු බව සඳහන් කරනවා. ඒ පරලොව සැපත් වන්නට යෙදුණු ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම සිරි බණ්ඩාර මහත්මාගේ භවගාමී ජීවිතය සුවපත් කරලීම පිණිස මේ පින් අනුමෝදන් කරනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම මාලිකා බණ්ඩාර නෝනා මහත්මිය බලාපොරොත්තු වන්නේ තම ස්වාමි පුරුෂයා
වසර දෙක හමාරකට පෙර දාමලමින් සමගන්නට යෙදුණු ඒ ස්වාමි පුරුෂයාවන සිරි බණ්ඩාර පින්වත් මහත්මාට පින් අනුමෝදන් කිරීමටයි මූලික පරමාර්ථය පුතණුවන් වන චන්දි බණ්ඩාර පින්වත් මහත්මා එවගේම නීතා බණ්ඩාර දුවනිය ලේලියවන විනෝදා බණ්ඩාර දියණියත් එවගේම මුණුබුරාවන අමික බණ්ඩාර පුතණුවනුත් මේ මොහොතේදී සිහිපත් කරනු ලබනවා එවගේම තවත් ධර්ම දේශනාව සඳහා දායකත්වයක්ගෙන කටයුතු කරනු ලබනවා කවදත් මේ සියලු පින්කම් වලට විශාල සහයෝගයක් ලබා දෙන ලන්ඩන් පදිංචි සුනේත්‍රා ගුණවර්ධන මෙතිනිය මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා ඒ අනුව අද වන් දවසක මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී තිබෙන අද වන් දවසක මෙලවින් සමුගත් යාදරබර අම්මා සිහිපත් කරලා සහෝදරයා සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සෑම දෙනාම එකතු වෙලා කරුණා නායක පතිරත්නහැලාගේ සෝමාවති උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම සඳහා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ඒ සුනේතා මෙතිණිය විසින් බාරගෙන කටයුතු කරනු ලබනවා එවගේම දායකත්වයේ බාරගෙන කටයුතු කරන පින්වත් පිරිසගේ බලාපොරොත්තුවක් තමයි ලන්ඩන් විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති කවදත් මේ පින්වත් උදවියට ආගමික සාසනික මෙහෙවර සිදු කර ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන නේපාලයේ සුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් එවගේම දේශකයාණන් වහන්සේ වන මාහටද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ ධර්මදේශනාවේ තවත් අරමුණක් හැටියට තබා ගන්නවා මේ සියලු ආකාරයේ රැස් කරගත්තා වූ ආනිසංස ධර්මයන් ලෝකේ සාසනේ රකින්න දෙවියෝ මේ පිළ ලබාගෙන දිවිසුරු දිව සම්පත් වඩා වර්ධනය කරගනිත්වා අමා මහ නිවනින් දෙවියෝ සනසෙත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ආකාසද්ධා චුම්මට්ටා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසද්ධා චුම්මට්ටා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසද්ධා චුම්මට්ටා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්ඛන්තු මං පරං දේවෝ වන්දතු කාලේන සස්ස සම්පත්තියේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ඔබගේ පරප්‍රේමියගේ සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා දේව මානුෂික ආදී සැප සම්පත් ලබාගෙන නිවනට පැමිණිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු මේ ධර්ම දේශනාව පටිගත කිරීම සඳහා මිනුවන්ගොඩ වටිනා පහපදෙන්චි දමි චතුරංග පුතණුවන්ට තුරුණුවන්ගේ ආශිර්වාදයක් මේ මොහොතේ ප්‍රාර්ථනා කරමි ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් ලන්ඩන් වාසී බෞද්ධ අබෞද්ධ සෑම දිනාටම දායක කාරකාදී පින්වත් සෑම දිනාටම නේපාලයේ සුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළ මාලිකා බණ්ඩාර පින්වත් නෝනා මහත්මියතුළු පවුලේ සෑම දුවා දරුවන්ටත් මොනුපුර මිනිපිරියන්ටත් සුනේත්‍රා ගුණවර්ධන පින්වත් නෝනා මහත්මියතුළු පවුලේ සියලුම දරුමුණුපුරන්ටත් රත්නත්‍රේ ගුණ බලෙන් දෙවුරක වරණින් සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා දෙවියෝ ආරක්ෂා කර දිත්වා රැක දිත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ
සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.